හිතාමින් ටෝනි ඉතිහාසෙ සිද්ධ වෙච්ච දෙයක් ඒක නැවත වතාවක් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නම් පළමුව විකඩමක් දෙවනුව ඛේදවාචකයක් කියලා තමයි අපි අහලා තියෙන්නේ කොහොමදත් මේ 15 වෙනිදාට නැවත වතාවක් සුගතදාස ක්‍රීඩාංගණයට හරක් ගාල් කරන්න යන සිද්ධියක් වාර්තා වෙනවා එහෙම නැත්නම් පොහොට්ටු පක්ෂයේ නැවත වතාවක් සම්මේලනයක් තියෙනවා මේ සම්මේලනයේට එන සියලුමඩ වස්සන්ට සහ වැස්සයන්ට පුන්නක් වලින් සහ තනකොළ වලින් සරංගා කරන්න මේ වෙනකොට රට වටේම දන්සල් සූදානම් වෙමින් තියෙනවා. තමන්ගෙට ලැබෙන බත් පාර්සලයට එහෙම නැත්නම් රුපියල් 2000කට 3000කට අරක්කු භාගයකට කොළඹ එන්න පුරුදු වෙච්ච විශාල පිටිසක් මේ රටේ හිටියා. ඉන්නව. හැබැයි මේසරේන හරක් බේරවරෙන් නාවලා එහෙම නැත්නම් අර බේර වතුරෙන් නාවලා පහුගිය දවස්වල සිද්ධ වුණා වගේම හොඳට කුණු අතුල්ලලා අවසානයේදී මේ හරක්ට දැනෙන ආකාරයට පුන්නක්කු සහ තනකොළ දෙන්න තමයි මේ වෙනකොට කොළඹට කිට්ටුවෙන් තියෙන බොහෝ ස්ථානවල සැලසුම් කරලා තියෙන්නේ. මිට්ටෝරණි මේ වෙනකොට අපේ රටේ බහුතරයකට හතේ හත වැදිලා තියෙන්නේ. පාන් කියාගන්න බැරි කාලකන්‍ය ආර්ථිකයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේකට හේතුව තමයි අපේ රටේ මිනිස්සු බඩගෝස්තරවාදී විදිහට දේශපාලනය කරන එක. එහෙම නැත්නම් ඡන්දදායක ජක්මක් කියලා දේශපාලනඥයෝ දක්වනකොට හරක් වගේ ගිහිල්ලා කතරේ ගහපු එක. හැබැයි තාමත් මේ හරක් කොච්චර හතේ හත වැදලා තිබුණත් කාට හරි කඩේ යන්න කැමැති. කොටින්ම කකුල් දෙකෙන් හිටගෙන තීන්දුව ගන්න නැතුව උන් තීන්දුව ගන්නේ ඔළුවෙන් හිටගෙන. එහිඳ උන්ට හැමදේම පේන්නේ රුවිතට. තවදුරටත් මහින්දලට ජය වේවා, නාමල්ලට ජය වේවා කියලා මේ නාමල් බේබිලා රාජාසනවල තියලා මුංග දෙපතුල් ලෙව කාලා උංගෙන් වැටෙන දේවල් විතර ලෙව කාලා ජීවත් වෙන්න සමහර උන් කැමති. මේ වැඩේදී ගම්මැට්ටමේ පොහොට්ටුවේ කඩේ යන විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මුන් මේ මොහොතේ විශාල අර්බුදයක ඉන්නවා කොළඹට ගේන්න සෙනග හොයාගන්න බැරි කම නිසා. මේ වෙනකොටත් මනක් දරුණු විදියට තර්ජනය කරලා තියෙනවා තමන්ගේ ආසන සංවිධායකයන්ට කොහොම හරි පුළුවන් උපරිමයෙන්ම කොළඹට අරන් වරෙල්ලයි කියන කාරණේ. මුංගේ මුලින්ම සැලැස්ම වෙලා තිබුණේ විශාල ක්‍රීඩාංගණයක තමන්ගේ සම්මේලනයේ තියෙන එක. හැබැයි මේ වෙනකොට ආසන සංවිධායකයා බොහොම පැහැදිලිව මරාට සහ ඒ වගේම අර කපුටු කා කියන පාහරයට දැනුම් දීලා තියෙනවා ඒක කරන්න අමාරුයි. එහෙම නැත්නම් මිස්ටර් ටෙම්ප්‍රසන්ට දැනුම් දීලා තියෙනවා සර් කොච්චර සල්ලි දෙන්නම් කිව්වත් මේ වෙනකොට ගම්වල වුන් එන්න බයයි. මොකද පහුගිය දවස්වල අර බේරව වෙන්න ආපු සිද්ධිය නිසා කියන කාරණේ. ඔබට මතක ඇති බේරව වෙන්නාලා මුන් කොහොමද ගම්බලට ගියේ කියන එක අර අරගල කාර්යයන්ට පහර දීමෙන් පස්සේ. ඒ නිසා පොහොට්ටේ උන් බහුතරයක් බයයි කොළඹට එන්න. ඒ විතරක් නෙමෙයි බස් දීපේ උන් මේ වෙනකොට බයයි Tamanට එදා අරගල කාර්යයන්ට ගහන්න බස් ගෙනල්ලා සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක. ගැමුණු ඇතුළු බහුතරයක් ආණ්ඩුවට කඩේ යන සහ ආණ්ඩුවට මුට්ටියල්ලන පරව දනුන් දීලා තියෙනවා. තමන්ගේ බස් දෙන්න තමන්ට පොඩි බයක් තියෙනවා. එහෙම බස් දෙනවා නම් තමන්ට ආරක්ෂාව අවශ්‍යයි කියන කාරණේ. කොහොමදත් මේ වෙනකොට රටවටම පිදුරු සහ තනකොළ එකතු කිරීම කරගෙන යනවා. ඊට අමතරව ගංගාරාම ආසන්නේ මේ වෙනකොට හරක් නාවන්න අවශ්‍ය කරන ආකාරයට තොටුපළවල් කිහිපයක් සකස් කරලා තියෙනවා. වස්සන් සහ වැස්සයන් වෙනම පෝලිං කරලා නාවන්න තමයි මේ සැරේ ලෑස්ති කරලා තියෙන්නේ. කොහොමදත් රටවටේ මෙන වස්සන්ට සහ වැස්සයන්ට වැසිකිලි පාසුකම් නැත්තම් ගොම එහෙම දාන්න වෙනම තැන් සෞදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ සැරේ හොඳට සලකන්න තමයි කොළඹවට ජනතාව සූදානමින් ඉන්නේ. මිත්‍රෝනි කිසි ලැජ්ජාවක් නැතුව මේ වෙනකොට අපේ රටේ මිනිමරු මරාට කඩේ යන්න තාම පිරිසක් සූදානම් වීම බහුතරයක් පුදුමයට හේතු වෙලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා මාකෝස්ලට ගහලා එළවලා අවුරුදු 20ක් යන ඉස්සරලා උන්ගේ දරුවෝ නැවත වතාවක් පිලිපීනේ ආණ්ඩුව බාර දුන්නේ. ඒ මිනිස්සු එම නැත්තම් කරේතියන් ඇවිල්ලා තමයි ආණ්ඩුව නැවත වතාවක් ඒ මාකෝස්ගේ කොල්ලට බාර දුන්නේ. ඒ දෙයම තමයි ලංකාවේ වෙයි කියලා මුම් බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ සඳහා ජොනි ඇතුළු බහුතරයක් දෙනා මේ මෙනකොට රෙදි නැතුව දඟලමින් ඉන්නවා. විශේෂයෙන්ම ජොනිය තමන්ගේ කසිප්පු ව්‍යාපාරයේ උපරිම ප්‍රයෝජන ලබා ගත්ත පහුගිය අවුරුදු කාලය පුරාම මේ වෙනකොට ජොනිය තමන් කසිප්පු සහ අරක්කු මිශ්‍ර කරපු බෝතල් රට පුරාම බෙදා හරමින් ඉන්නවා ආසන සංවිධායකෙන්ට
තමන්ගේ බස්වලේන්ට සංග්‍රහ කරන්න. හැබැයි මීට පෙරත් අපි එලි කරා ජොනියගේ අරක්කු වීපු කීප දෙනෙක් පෙළපා ලැබිලා වෙච්ච සිද්ධි. කොහොමද මේ වෙනකොට ලබන 15 වෙනිදාට කොළඹේ නැ හැම වස්සිකුටම සහ වැස්සියෙකුටම අනිවාර්යයෙන්ම හොඳට සලකන්න කොළඹට ඇතුල් වෙන ස්ථාන කීපයක සැලසුම් කරලා තියෙනවා. කොහොමද මිත්‍රෝනි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලන්ට ගියේ මේ රට වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මේ වෙනකොට වස්සන්හ වැස්සියන් විවිධ මාධ්‍ය වලට ඇවිදලා මේ රටේ පවුල් සැලසුමේ ඉඳලා හැම දෙයකටම උපදෙස් දෙමින් ඉන්නවා. මේ සියල්ලම වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්නේ හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි අන්තර්ජාතික ජයග්‍රහණය නිමිතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.